පැයෙන් පැය පුවත් තරං එන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ජනාධිපතිගෙන් හදිසියේම විශේෂ ප්‍රකාශයක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා හමු වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ තමන් ජනාධිපති ධූරයට පත්වීමට පෙර ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට කොරෝනා වසංගතයේ විශාල බාධාවක් වූ බවයි. එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ කුඩා ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාව වැනි රටක් කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳවයි. එමෙන්ම රාජකාරියේ නිරත වන ගුරු විදුහල්පතිවරුන්ට ලබා දෙන රුපියල් 5000 දීමනාව ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. ඊට අනුව රාජකාරියේ නිරත ගුරු විදුහල්පතිවරුන්ට අදාළ දීමනාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මගින් ලබා ගත හැකිය. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව එළඹෙන අයවැය මගින් විසඳනතුරු සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාස සඳහා රාජකාරියේ නිරත ගුරු විදුහල්පතිවරුන්ට රුපියල් 5000ක් ලබා දීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළේය. රුපියල් 5000ක දීමනාව ලබා දීමට අදාළ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබේ. එමගින් ඔහු දක්වා ඇත්තේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල රාජකාරියේ නිරත ගුරුවරුන් සඳහා එම දීමනාව කලාප අධ්‍යක්ෂකවරයා මගින් අදාළ පාසල් වෙත යොමු කර ඇති බවයි. එසේම රාජකාරියේ ඉටුකළ විදුහල්පතිවරුන්ට අදාළ ගෙවීම් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් ලබාගත හැකි බවත් දන්වා තිබේ. අනුකමිටුව විසින් නිර්දේශිත ගුරු සේවාව, විදුහල්පති සේවාව සහ ගුරු උපදේශක සේවාවන් සංවෘත සේවාවක් වශයෙන් නම් කිරීම පිළිබඳව ගැසට් නිවේදනයේ එළඹෙන නොවැම්බර් මාස 20 වනදා වන විට නිකුත් කිරීමටත් ඉදිරි නිර්දේශ මාස 6ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමටත් එහි ප්‍රගතිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත් කටයුතු කරන බව අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කර තිබේ.